අද දවසේ තුදානියක් ඔයගලංග ගෙදරට ඇවිල්ලා ඉන්නවා පුංචි යාළු ආස කරන පුංචි පොඩි තංගේ දක්ෂතාවයන් දිදුලන ලෝකෙකට අරන් යන දිදුලන දරුවෝ වැඩසටහනක් අරගෙන අද දවසෙත් අපේ දිදුලන දරුවෝ වැඩසටහනට පුංචි පොඩිත් එක්කතු කරගන්නවා මම. හැබැයි යාළුවගේ පැත්තට යන්න කලින් මම අපිත් එක්ක අපේ ගෙදර ඉඳන් අපේ නරඹන නංගිල මල්ලිලා එකතු වෙන්නේ කොහොමද කියලා මතක් කරන්න. පුංචි යාළුවන්ට පුළුවන් අපේ ලිපිණයට ආයුධම් පත්‍ර එවන්න. ආයුධම් පත්‍ර එවද්දි අමතක කරන්න එපා යාළුවනේ, යාළුවන්ගේ දක්ෂතාවය මොකක්ද කියන එකත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. අපේ ලිපිණය තමයි දිදුලන දරුවෝ ටීවී දිදුල නම්බර 177-1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. ඒ වගේම තමයි පුංචි යාළුවනේ අපේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලත් අපේ දිදුලන දරුවෝ වැඩසටහනට පුංචි යාළුවන්ට එකතු වෙන්න පුළුවන්. අපේ දුරකථන අංකය 0114-346-646. ඒ වගේම අපේ Facebook fan page එක තියෙනවා ටීවී දිදුල. ඒ හරහත් අපේ නංගිල මාලිලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න නැතුව වැඩිහිටි කෙනෙක්ගේ උදව් ඇතුව එකතු වෙන්න. හරි, දැන් මම අපේ විස්තර ඔක්කොම කිව්වානේ අපිත් එක්ක එකතු වෙන්නේ කොහොමද, ඒ දේවල් ඔක්කොම මම සඳහන් කරා. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න පුංචි යාළුවගේ පැත්තට තමයි මම දැන් යොමු වෙන්න සූදානම් වෙන්නේ. අයිබෝවන් මල්ලි. අයිබෝවන් ඔකේ. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මල්ලි කවුද කියන එක ගැන මම විස්තර කරන්නේ නැහැ. මල්ලි මා අපිට මල්ලි ගැන පුංචි විස්තරයක් දෙයි. මල්ලි, මගේ නම සෙන්දහන්සිර. එතකොට මම ඉගෙන ගන්නේ ශ්‍රී රාහුල මහාවිද්‍යාලේ. මම ඉගෙන ගන්න මට වයස අවුරුදු 6යි. අක්කේ, එතකොට මට මගේ හොඳම යාළුවා දමික. හරි මල්ලි, එතකොට අද දවසේ දිදුලන දරුවෝ වැඩසටහනත් එක්ක මල්ලි එකතු වෙලා තියෙන්නේ මල්ලිගේ යම්කිසි දක්ෂතාවයක් නිසානේ. ඒ දක්ෂතාවය මොකද්ද කියන එකත් අපි නරඹන නංගිල මල්ලිලට කියන්න බලන්න. මගේ දක්ෂතාවය තමයි චෙස් සෙල්ලම් කිරීම සහ විහිණීම. මම චෙස් සෙල්ලමෙන් සර්ව පරද්දලා තියෙනවා. තව මම අපේ ඉස්කෝලේ පිලටත් සෙල්ලම් කරලා තියෙනවා. දැන් සර්වත් පරද්දලා තියෙනවා කිව්වා. එතකොට සර් ඒ වෙලාවේ මොනවද මල්ලිට කිව්වේ? ඉස්කෝලේ කණ්ඩායමට ක්‍රීඩා කරද්දී මේ විදිහටම හොඳට ක්‍රීඩා කරන්න කිව්වා. හරි මල්ලි, එතකොට මල්ලි දැන් ඉගෙනුම ලබන ශ්‍රේණිය කී වසරේද මල්ලි ඉන්නේ? පහ වසරේ. එතකොට මල්ලි කැමතිම විෂය මොකක්ද? ගණිතය විෂය. ඇයි මල්ලි ගණිතය විෂයට ගොඩක් ආස? වැඩියෙන් ගණන් හදලා මගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට. එතකොට අනාගත බලාපොරොත්තු මොකද්ද? ගණන් හදලා මොන ශ්‍රේෂ්ඨයට යන්නද බලාපොරොත්තු වෙන්නේ? තාරකා ශ්‍රේෂ්ඨයට. හරි, තාරකා විද්‍යාඥයෙක් වෙන්නද බලාපොරොත්තු? ඔව්. එතකොට තාරකා විද්‍යාඥයෙක් වෙලා රටට කරන්න බලාපොරොත්තු වෙන සේවය මොකද්ද? එක එක තරු ගැන හොඳට බලලා ඒ ගැන තොරතුරු හොයලා රටට කියලා මගේ රටට කීර්තියක් දෙන එක. ගොඩක් හොඳ බලාපොරොත්තුවක් තමයි අපේ මල්ලිට තියෙන්නේ. එතකොට මල්ලි දැන් තරු බලන්න ගොඩක් ආසයිනේ. රෑට එතකොට කළුවර වැටුනහම එළියට ගිහිල්ලා අහසේ තියෙන තරු ගණන් කරලා තරු බලනවද? නෑ, අපේ ගෙදර තියෙන දුරේක්ෂයක්. ඒකෙන් තමයි මම ඒවා බලන්නේ. කවුද දුරේක්ෂයක් දැන් අරන් දුන්නේ? අරන් දුන්නේ නෑ, මමයි අම්මයි එකතු වෙලා ඒක හැදුවා. එකතු වෙලා හැදුව දුරේක්ෂයක් හදනවා කියන එක මං හිතන්නේ එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි. එතකොට මල්ලි කොහොමද ඒ වගේ දෙයක් කරේ? අපේ ටීචර් ඒක අපිට හදන විදිහ රූප සටහනක දීලා තිබ්බා. අපි මමයි අම්මයි ඒක බලාගෙන තමයි හැදුවේ. ගොඩක් හොඳයි. ඒ කියන්නේ තමන්ගේ ගුරුවරු තමන්ට දෙයක් දුන්නාම ඒ දේ අත්හදා බලලා තියෙනව නේද මල්ලි? ඔව්. හරි, ඉතින් මල්ලිත් එක්ක තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි සූදානම් වෙන්නේ අපේ පුංචි මල්ලියගේ රූප රාමු පෙළක් බලන්න යමුද? හා. හරි, එහෙනම් මේ ඉන්නේ අපේ සෙනඳ මල්ලියා. Thank you.
ලස්සන රූපරාමු පෙළක් බලලා ආයිත් අපි එකතු වෙන්නේ සෙනුද මල්ලියත් එක්ක කතා බහක යෙදෙන්න. මල්ලි, දැන් මල්ලිගේ පවුල ගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ. මල්ලිගේ පවුලේ කවුරු කවුරුද ඉන්නේ? අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ අම්මයි, තාත්තයි, නංගි, මමයි. නංගි ඔයා එතකොට දැන් නංගිත් එක්ක ඉන්නකොට නංගිත් එක්ක රණ්ඩු එහෙම කරන්නේ නැද්ද? සාමාන්‍යයෙන් අයියලා නංගිලත් එක්ක රණ්ඩු කරනවනේ. ඔව්, හැම වෙලේම රණ්ඩු කරන එක තමයි වැඩේ. මොනවටද වැඩිපුරම රණ්ඩු කරන්නේ? නංගි එක එක දේවල් කියනවා. ඊළඟට මාත් රණ්ඩුවට යනවා. හැබැයි ඉතින් අපේ නංගි නිසා අපි යාට ආදරය කරන්න ඕනේ නේද? ඔව්. රණ්ඩු වෙන එක නම් එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි යාළුවනේ. එතකොට නංගි නංගිත් එක්ක එතකොට සෙල්ලම් කරන්නේ නැද්ද? දැන් නංගි පිහිනුම් ක්‍රීඩාවට එහෙම යොමු වෙලා නැද්ද? තාම නංගි යන්නේ ඉංග්‍රීසි පන්ති විතරයි. ඒ වුණාට මම නංගිත් එක්ක සෙල්ලම් කරනවා. මොන වගේ සෙල්ලම්ද නංගිත් එක්ක කරන්නේ? ක්‍රිකට් ගහනවා, අල්ලන් සෙල්ලම් කරනවා, හැංගි මුත්තු කරනවා. එතකොට කවුද වැඩියෙන්ම හොර කරන්නේ හැංගි මුත්තු එහෙම කරද්දි? නංගි තමයි. නංගිව බොරුවට දැන් අහු කරනවනේ. නංගි නෑනේ මෙතන. හරි, ඉතින් දැන් මල්ලියගේ දක්ෂතාවය ගැනත් අපි කතා කරන්න ඕනේ. මල්ලිගේ සහතික පත්‍ර ටිකක් මගේ අතේ තියෙනවා. අපි ඒ ගැන කතා කරමුද දැන්? හා. හරි මල්ලියෝ, මගේ අතේ තියෙන දැන් පළවෙනි සහතික පත්‍ර ගැන අපි චුට්ටක් කතා කරමු. ගෝල්ඩන් ක්වීන් චෙස් ක්ලබ් එකෙන් තමයි මේ සහතික පත්‍රය හම්බෙලා තියෙන්නේ. ඉතින් මල්ලි, ඒ ගැන පුංචි විස්තරයක් අපේ යාළුවන්ට කියන්න. ඕක මට හම්බුනේ ඉදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලෙන්. ඕකේ තරඟ පහක් තිබ්බා. මන්න එකෙන් හතරක් දිනලා තමයි ওই සහතික පත්‍රය හම්බ වුනේ. හරි, තවත් සහතිකයක් තිබ්බා. ඒකත් ගෝල්ඩන් චෙස් ක්ලබ් එකේම තමයි. ඉතින් ඒ ගැන මම කතා කරන්නේ නැහැ. අපි ඊළඟ සහතිකයටත් යමු. කොළඹ ඩිස්ත්‍රික් ජූනියර් මාස්ටර්ස් චෙස් චැම්පියන්ෂිප්. ඒ ගැන පුංචි විස්තරයක් කියන්න. ওই තරඟෙන් තමයි මට කුසලානයක් හම්බුනේ. ඕකේ තරඟ පහක් තිබ්බා. මන්න එකෙන් පහෙන් පහම දිනලා තමයි ওই තරඟෙන් කප් එක හම්බුනේ. පහෙන් පහම දින්න. එතකොට අනිත් යාළුවොත් එක්ක ඔයා තරඟ කරද්දී ඔයා අභියෝගවලට මූණ දුන්නේ නැද්ද? අමාරුනේ නැද්ද? ඔව්, අන්තිම තරඟේ හතරවෙනි තරඟේ ටිකක් අමාරුණා. කොහොම හරි මන්න එකෙන් ජයග්‍රහණය කරා. ඇයි ඒක අමාරුනේ? ඒකේ හිටියේ ගොඩක් ගොඩක් හොඳට චෙස් අදින්න පුළුවන් ළමයි කට්ටිය. චෙස් ක්‍රීඩාව දැන් මුලින්ම යොමු වෙදි චෙස් ක්‍රීඩාවට අමාරුනේ නැද්ද? එච්චරටම අමාරුනේ නැහැ. ඒ ටිකක් අමාරුණා. හරි, තවත් සහතික පත්‍රයක් තියෙනවා මගේ අතේ. ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ විසින් සංවිධානය කරන ලද තරඟයකට තමයි මල්ලි සහභාගී වෙලා තියෙන්නේ. මේ සහතික පත්‍ර ගැන පුංචි විස්තරයක් කියන්න මම. ඕක තමයි මම ස්කූල් ටීම් චෙස් තරඟෙන් හම්බුණු සහතික පත්‍රය. ඕකේ තරඟ හයක් තිබිලා මන් ඕකෙන් පහක් දින්නා. තවත් එහෙම්ම හම්බෙච්ච සහතිකයක් තියෙනවා. ඒ වගේම තවත් සහතික පත්‍රයක් තියෙනවා. කොළොන්නාව චෙස් ඇකඩමි එකකින් සංවිධානය කරපු චෙස් තරඟයකට සහභාගී වෙලා දිනපු ජයග්‍රහණය කරපු සහතික පත්‍රයක්. මේ සහතික පත්‍රය ගැන පුංචි විස්තරයක්. ඕක ওই තරඟේ තිබුණේ අපේ ඉස්කෝලේමයි. ওই තරඟෙන් මම තරඟ පහෙන් තරඟ තුනක් දිනලා තමයි ওই සහතික පත්‍රය හම්බුනේ. හරි, තවත් සහතික දෙකක්ම තියෙනවා. කොළොන්නාව චෙස් ඇකඩමි එකකින් සංවිධානය කරපු චෙස් තරඟයට සහභාගී වෙලා මල්ලි ලබාගත්තු. හරි, දැන් අපි චෙස් ගැන විතරයිනේ කතා කරේ. මල්ලි පිහිනුම් ක්‍රීඩාවටත් දක්ෂයි. පිහිනුම් තරගයකට සහභාගී වෙලා ගත්තු සහතික පත්‍රයකුත් මගේ ළඟ තියෙනවා. ග්‍රෑන්ඩ් ඇරීනා ස්විමින් ඇකඩමි එකෙන් සංවිධානය කරපු පිහිනුම් තරගාවලියක් තමයි මේ. මල්ලි, මේ ගැන පුංචි විස්තරයක් අපේ යාළුවන්ට කියන්න. ඕකේ, මම එක කෙළවරක ඉඳන් තවත් කෙළවරකට දෙවනි ස්ථානයට පිහිනලා තමයි මට ওই සහතික පත්‍රය හම්බ වුනේ. දැන් පිහිනුම් ක්‍රීඩාව කරද්දී ගොඩක් භයානක ක්‍රීඩාවක්. මොකද සමහර විට වතුරේ ගිලෙන්නත් පුළුවන්. එතකොට මල්ලි මුල් කාලේ පිහිනුම් ක්‍රීඩාවට යොමු වෙච්ච මුල් කාලේ බය වුනේ නැද්ද? ටිකක් බය වුණා. හැබැයි කොහොම හරි කරා. එතකොට දැන් ඩීප් එන්ඩ් එකට මුලින්ම මල්ලි දාද්දි සර්ට මොකද්ද කිව්වේ? සර් මට බයයි කියලා බය වුණාද? පැත්තකට වුණාද? එහෙම වුණේ නැහැ. කොහොම හරි පැන්නා. සර් ගිලුණොත් අපිව බේර ගන්නවා. ඒක තමයි. අපි මොන දේ, ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම දෙයක් කරනකොට දෙයක් කරලම බලන්න ඕනේ. නැතුව ඒක ගැන මේක කරන්න බෑනේ කියලා හිතන්න හොඳ නැහැ. ඒක නිසා තමයි අද මල්ලි මේ තැනට ඇවිල්ලා ඉන්නේ. පිහිනුම් ක්‍රීඩාවෙන් වගේම චෙස් ක්‍රීඩාවෙනුත් ගොඩක් ඉදිරියට මල්ලි ගිහිල්ලා තියෙනවා. හරි, දැන් ගොඩක් දේවල් මල්ලිත් එක්ක කතා කරා. තවත් සහතික පත්‍ර ගොඩක් ගැන අපිට කතා කරන්න තියෙනවා. හැබැයි ඊට කලින් අපි පුංචි විරාමයකට යොමු වෙන තමයි සූදානම් වෙලා ඉන්නේ. මේ විරාමයට යොමු වෙලා ආයෙත් අපි සෙනුද මල්ලියත් එක්ක කතා කරන්න එකතු වෙමු.
පස්සේ ආපහු අපි එකතු වෙලා ඉන්නේ දිදුලන දරුවෝ වැඩසටහනත් එක්ක. පුංචි යාළුවන්ටත් මේ වගේ දක්ෂතාවයන් තියෙනවා නම් නර්තනයට, ගායනයට, ඒ වගේම ක්‍රීඩාවට දක්ෂ වෙන්න පුළුවන්. ඒ දක්ෂතාවයන් අපිත් එක්ක ඇවිල්ලා බෙදාගෙන මුළු ලෝකෙටම කියන්න පුළුවන්. ඉතින් දිදුලන දරුවෝ වැඩසටහන හරහා එකතු වෙලා අද දවසෙත් අපේ දිදුලන දරුවෝ වැඩසටහනට පුංචි මල්ලියෙක් එකතු වෙලා ඉන්නවා. මේ මල්ලියා චෙස් ක්‍රීඩාවට වගේම පිහිනුම් ක්‍රීඩාවටත් ගොඩාක් දක්ෂයි. සෙනඳ මල්ලියා, දැන් අපි පවුල විස්තර ගැන ටිකක් කතා කරානේ. පාසල් විස්තර ගැනත් කතා කරන්න තියෙනවා. පාසලේ විස්තර පොඩ්ඩක් කියලා ඉන්න මට. අපේ ඉස්කෝලේ නම ශ්‍රී රාහුල මහාවිද්‍යාලය. ඒක තියෙන්නේ මුල්ලේරියාවේ. හරි මල්ලිය, එතකොට පාසල ගැන වැඩි අපි විස්තර දැන් කතා නොකරමු. මගේ අතේ තවත් සහතික පත්‍ර දෙකක් තියෙනවා මල්ලිට ලැබිච්ච. සර්ටිෆිකේට් ඔෆ් එක්සලන්ස්. රාහුල මහාවිද්‍යාලයෙන් සංවිධානය කරපු ස්පෝර්ට්ස් මීට් එකකින් ලැබිච්ච සහතික පත්‍රයක්. මේ ගැනත් පුංචි විස්තරයක් කියන්න. ඕක මට හම්බුනේ ක්‍රීඩාවලට සහභාගී වෙලා. ක්‍රීඩාවලට සහභාගී වෙලා මොන ක්‍රීඩාවලටද මල්ලි සහභාගී වුනේ? දුර පැනීමට සහ පන්දුව විසිකිරීමට. ඒ වගේම මල්ලිට තවත් සහතික පත්‍රයක් හම්බ වෙලා තියෙනවා පාසලෙන්ම. මේ සහතික පත්‍රය ගැන පුංචි විස්තරයක් කියන්න. ඕක හම්බුනේ මම ඩ්‍රිල් එකට සහභාගී වුණ නිසා. ඩ්‍රිල් එකට සහභාගී වුණා කියන්නේ චුට්ටක් නටන්නත් පුළුවන්ද? එච්චරම බැහැ නටන්න. හැබැයි නටන්න නම් බැරි වුණාට ගායනෙන් නම් ටිකක් දක්ෂයි කියලා අපිට ආරංචි වුණා. ඉතින් දැන් මම සූදානම් වෙන්නේ අපේ මල්ලිට පුංචි ගීතයක් ගායනා කරන්න කියන්න. යාළුවෝ කැමති නේද? හරි මල්ලි, පුංචි ගීතයක් ගායනා කරන්න බලන්න. පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොන ඉස්සරහින් මන් පිටිපස්සෙන් හනි හනිකට නුඹ යනකොට හනි හනිකට නුඹ යනකොට පාර කියන්නේ තෝනෙන් පාර කියන්නේ කෙවිටෙන් පාර කියන්නේ තෝනෙන් පාර කියන්නේ කෙවිටෙන්. හරිම ලස්සනයි මල්ලි. දැන් මල්ලිගේ ගීතෙකුත් රසවින්දා, මල්ලිත් එක්ක ගොඩාක් විස්තර අපි කතා කරත් එක්කනේ. ඒක නිසා දැන් පුංචි යාළුවන්ව මං අරන් යන්න හදන්නේ තවත් අපූරු ගීතයක් රසවිඳින්න. එහෙනම් මේ ගීතේ රසවිඳලා අපි ආපහු දිදුලන දරුවෝ වැඩසටහනත් එක්ක එකතු වෙමු. කාලේ
ගීතයක් රසවිඳලා අපි ආපහු එකතු වෙලා ඉන්නේ අපේ සෙනඳ මල්ලිත් එක්ක චුට්ටක් කතා කරන්න. හැබැයි වැඩි වෙලාවක් නම් අපිට ඉතුරු වෙලා නැහැ. ඒ වෙලාවෙන් මම උඩරිම ප්‍රශ්න ටිකක් අහන්න බලන්නම්. හරි. මල්ලි දැන් මල්ලි චෙස් ක්‍රීඩාවට වගේම පිහිනුම් ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි. එතකොට ඒ ශේෂ්ත්‍රයට කැමති තවත් නංගිලා මල්ලිලා අපේ ගෙදර ඉඳන් අපිව බලන් ඉන්නව ඇති. ඒ යාළුවන්ට පිහිනුම් ක්‍රීඩාවට වගේම චෙස් ක්‍රීඩාවට යොමු වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් කියන්න. බය නොවි ඉදිරිපත් වෙලා ඒවෙන් ජයග්‍රහණය කළා වැඩිහිටියන්ගේ උදව් ඇතිව ඉස්සරහට යන්න කියලා. අනිවාර්යෙන්ම අපේ ගෙදර ඉඳන් අපිව නරඹන පුංචි යාළුව තමන්ගේ දක්ෂතාවයක් මොකක් හරි තියනවා නම් ඒ දේ බය නැතුව අනිවාර්යෙන්ම කරලා ඉදිරියට යන්න ඕනේ අපේ මේ සෙනුද මල්ලි වගේ. මල්ලි දැන් මල්ලි ගොඩක් තරඟවලට සහභාගි වෙලා තියෙනවානේ. ඒ තරඟවලදී මල්ලි ගොඩාක් අභියෝගවලට මූණ දීලා තියෙනවා. එතකොට අමතක නොවන මතකත් ඔය අතරේ ඇති. එක අමතක නොවන මතකයක් ගැන කියන්න. දවසක් මම තරඟයකට යද්දී චෙස් බෝඩ් එක ගෙදර දාලා ගිහිල්ලා තිබුණා. ආපහු මම ගෙදරට ඇවිල්ලා තමයි චෙස් බෝඩ් එක අරගෙන තරඟයට ගියේ. එතකොට හොඳටම පරක්කු වෙලා තිබ්බා. පරක්කු වෙලා තිබ්බාම ඒ උනාට වෙලාවට යාගන්න පුළුවන් වුණා නේද? ඔව්. හරි මල්ලි. එතකොට දැන් මල්ලි තරඟවලට සහභාගි වෙලා මල්ලි මූණ දුන්න අභියෝගත් ගොඩක් ඇති. ඒ වගේ එක අභියෝගයක් අපිට කියන්න. එක දවසක් රෑ වෙනකම් මමයි මගේ යහළුවෙකුයි චෙස් තරඟයකදී චෙස් ඇද්දා. ඊළඟට මට හොඳටම බය හිතුණා. ඊළඟට මම ඒ තරඟෙන් පරාජයට පත් වුණා. බය වුණේ ඇයි කළුවරටද? නෑ, ගෙදර යන්න බැරි වෙයි කියලා. ගෙදර යන්න බැරි වෙයි කියලා. ඉතින් අපරාදේනේ ගෙදර යන්න තිබ්බනේ. ඉතින් තරු බලන්නත් ඔය ආසයි. රෑ වෙලා ගෙදර යන ගමන් තරුත් බල බල යන්න තිබ්බනේ. හරි මල්ලි. ඉතින් අද දවසේ අපිත් එක්ක මල්ලි එකතු වෙලා මල්ලි අපිත් එක්ක ගොඩාක් දේවල් බෙදාගත්තා. මල්ලිට දැන් මේ අවස්ථාවේ මල්ලියෝ මේ තරම් දුරක් අරන් ආපු ගොඩාක් දෙනෙක් ඇති. ඒ අයට ස්තුති කරන්න මම මල්ලිට පුංචි වේලාවක් දෙනවා. මල්ලිට ඕන කෙනෙක්ට ස්තුති කරන්න පුළුවන් මේ වෙලාවේ. මගේ අම්මටයි මගේ තාත්තටයි මගේ ඉතා ස්තුතිය මම පුද කර සිටිමි. එතකොට ගුරුවරුන්ට? ගුරුවරුන්ටත් මගේ මට එක එක දේවල් වලට සහයෝගය දීපු ඔක්කොටමත් මම ස්තුති කරමි. හරි. අද දවසේ අපිත් එක්ක වැඩසටහනට එකතු වුණේ සෙනඳ මල්ලියා. ඉතින් ටීවී දිදුල ළමා රූප වාහිනී නාලිකාවේ නැන්දල මාමලා ඔක්කොම මල්ලිගේ අනාගත බලාපොරොත්තු ඔක්කොම සාර්ථක වෙන්න කියලා මල්ලිට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ සුබ ප්‍රාර්ථනා කිරීමත් එක්කම මල්ලිට අද දවසේ වැඩසටහනෙන් අපි සමු දෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අයිබෝවන්. අයිබෝවන්. හරි. ඉතින් මේ වගේ දක්ෂතා තියෙන පුංචි නංගිලා මල්ලිලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. මං ආපහු වතාවක් මතක් කරන්නම් අපේ නංගිලා මල්ලිලා කොහොමද අපිත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා. අපේ ජීවි දිදුල ළමා රූප වාහිනී නාලිකාවේ ලිපිණේ තියෙනවා. ඒ ලිපිණේට පුළුවන් අයදුම් පත්‍ර එවන්න. අමතක කරන්න එපා අයදුම් පත්‍ර එවද්දී අනිවාර්යෙන්ම තමන්ගේ දක්ෂතාවය මොකද්ද කියන එකත් සඳහන් කරන්න. අපේ ලිපිණේ තමයි දිදුලන දරුවෝ ටීවී දිදුල නොම්බර 177-1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. ඒ වගේම අපේ දුරකථන අංකයේ තියෙනවා. දුරකථන අංකයටත් ඇමතුමක් ලබා දෙන්න අපේ පුංචි යාළුවන්ට පුළුවන්. අපේ දුරකථන අංකය 011-4-346-646. ඒ වගේම අපේ පුංචි යාළුවන්ට අපේ Facebook fan page එක හරහත් එකතු වෙන්න පුළුවන්. හැබැයි අමතක නොකර Facebook fan page එක හරහා එකතු වෙද්දී වැඩිහිටි කෙනෙක්ගේ උදව් ඇතුව එකතු වෙන්න ඕනේ. අපේ Facebook fan page එක තමයි TV දිදුල. ඒ දේවල් ඔක්කොම මතක් කරා. ඉතින් ලබන සතියේත් මේ වගේම දක්ෂ නංගියෙක් හරි මල්ලියෙක් හරි එකතු කරගෙන මම ඔයගලන්ගේ ගෙදරට එන බලාපොරොත්තුවෙන් අද දවස්ට ඔයගලා ගෙදරින් සමු ගන්නවා. සතුටෙන්, පරිස්සමෙන්, හිනා වෙලා ගෙදර වැඩ ඔක්කොම කරලා TV දිදුල ළමා රූප වාහිනී නාලිකාවත් නරඹලා ඉන්නෝනේ. එහෙනම් අද දවසට අපි ගිහින් එන්නම්. බයි.